समंता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अट्टहिको इमे गहपति धम्मा अरियस्स विनये वोहार समुच्छेदाय संवत्तन्ति इति සද්ධර්ම ශ්‍රවණා විලාසී ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි මේ මොහොතේදී ඔබ හැම දිනාම හිමිදිරි උදෑසන දවසක් අවසන් කරලා මේ අලුතින් දවසක් ආරම්භ කරන්නට සූදානම් වෙන මේ මොහොතේදී තමන්ගේ දිනදා ජීවිතයේ වැඩ කටයුතු ආරම්භ කරමින් තමන්ගේ ඒ කටයුතු වලට සූදානම් වෙන මොහොතේ මේ මොහොතේදී සූදානම් වන්නේ මේ හිල් TV නාලිකාව තුලින් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා ඒ තුලින් ඔබගේ අපගේ ජීවිත සාර්ථක කර ගැනීම සඳහා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් දේශනාවෙන් බිඳක් අපේ ජීවිතය ඇතුළත් කරගන්නට පින්වත්නි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මේ ලෝක සත්ත්ව වාසීන්ගේ යහපත සුභසිද්ධිය පිණිස යොදාගන්නේ කොහොමද කියන වග ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා අපට මේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය බෞද්ධයන් වශයෙන් අපි හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ ලෝතුරා සම්මා සම්බුදුජාණන් වහන්සේ එදා වෙසක් පුර පසළොස්වක පොහෝ දිනේ දවසේදී ඒ උතුම් වූ නිර්වාණය අවබෝධ කරගත් ආසේම බෞද්ධයන්ට අප හැමදෙනාමත් බලාපොරොත්තු වෙන්නේ කවදා හෝ දවසක අපේ ජීවිත සාර්ථකත්වයට පත් කරගනිමින් ඒ විදිහේ උතුම් නිවන් ළඟා කර ගැනීම තමයි අප හැමදෙනාගේ මරමුණ වෙන්නේ. එහෙනම් පින්වත්නි මේ විදිහේ උතුම් වූ අරමුණක් පෙරදරි කරගෙන අපේ ජීවිත එදිනෙදා ජීවිත ගත කරන අපිට අප හැමදෙනාටම අපේ ලෞකික ජීවිතේ සාර්ථක කරගන්නටත් අපේ ලෝකෝත්තර ජීවිතේ සාර්ථක කරගන්නටත් මේ ලෝතුරා සම්මා සම්බුදුජාණන් වහන්සේගේ මේ උතුම් දේශනාවන් ඉතාම ඉවහල් වෙනවා පිටුහල් වෙනවා. ඒ නිසා පින්වත්නි අපි හැමදෙනාම මේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳින් අහලා හොඳින් ධාරණය කරගෙන ඒ අනුව අපේ ජීවිත හැඩගස්වා ගන්නට අවශ්‍ය කරනවා. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ ධම්මං විනනාති පිතාච මාතා තමේව තානං සරණං පතිට්ඨා එවම් හිබුවඤ්ඤ කිංචප්පහාය සුනාත ධාරේත චරාත ධම්මේ. මහණෙනි මේ ධර්මය හැර ඔබට මට වෙන අන් පිළිසරණක් නැත, මවෙක් නැත, පියෙක් නැත. ඒ නිසා අපි සිදු කළ යුතු වන්නේ මේ ධර්මයේ අසලා ඒ අනුව ඒ ධර්මයේ ධාරණය කරගෙන ඒ අනුව තමන්ගේ සිත කය වචනය කියන තුන්දර මනාව සංවර කර ගැනීම. ඒ නිසා පින්වත්නි අපි හැමදෙනාම මේ ලෝතුරා සම්මා සම්බුදුජාණන් වහන්සේ
අපට දේශනා කොට වදාළ අපේ මේ ජීවිතේ සාර්ථක කරගන්නේ කොහොමද කියන වගේ අපි හොඳින් මේ ධර්මයේ අහලා නිරන්තරයෙන් අහලා අපි මේ කරුණ අවබෝධ කරගන්නට ඕන. පින්වත්නි, ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බණ අහනවා කියන දේ කොහොමද කළ යුත්තේ කියන දේ. අපි දන්නවා මේ මොහොතේදී මේ වෙලාවේ අපේ හිතගෙන සලකලා බැලුවොත් මේ වෙලාවේ අපේ සිත තුළ නොඑක් සිතුවිලි ගලායන ඉන්නවා. කෙනෙක් තමන්ගේ රැකියාව ස්ථානයට යන්නට වෙහෙසෙනවා වෙන්නට පුළුවන්. තවත් සමහරෙක් හිමිදිරි උදෑසන ආහාරය ගනිමින් සිටිනවා වෙන්නට පුළුවන්. තව කෙනෙක් අධ්‍යාපන කටයුතු සඳහා පිටත් වෙන ගමන් වෙන්නට පුළුවන්. මේ කුමන අවස්ථාවකදී හෝ වේවා අපේ සිතුවිලි නොඑක ආකාරයෙන් ක්‍රියා කරනවා. සිතුවිලි දාමයක් අපේ සිත තුළ එක මොහොතක ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේ හිත සංවර කරගෙන මේ හිත කියන කැලේ ඉන්න කුළු හරක ගෙනල්ලා අපිට මේ ධර්ම ශ්‍රවණය කියන කණුවේ බඳින්නට නම් අපට අවශ්‍ය කරනවා සතිය කියන රැහැන. එහෙම නැත්නම් ලනුපොට. එහෙනම් අපි හැමදෙනාම මේ බණ අහන මොහොතේ අපේ විපිලිසර වෙලා තියෙන මේ කැලේ ඉන්න හරකෙක් වගේ මේ සිත දමනය කරගන්නට නම් සතිය කියන රැහැනින්, එහෙම නැත්නම් සිහිය කියන ලනුවෙන් යුක්තව අපේ මේ සිතුවිලි කියන දේ බැඳ තබන්නට වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී නොඑක ආකාරයේ වැඩ කටයුතු කරන ගමන් හෝ වේවා, ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කිරීම ඉතාම වටිනා කාරණයක්. අපි හැමදෙනාම ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවතින මේ උතුම් බුද්ධෝත්පාද කාලයක උත්පත්ති ලැබලා ඉන්නවා. ඒ වගේම තමයි මේ ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන් අවස්ථාව අවකාශයේ සැලසෙන උතුම් වූ කාලවක වානුවක අපි හැමදෙනාම ඉපදිලා ඉන්නවා. ඒ වගේම අපි හැමදෙනාම මේ ධර්මය අහන්නට දකින්නට පුළුවන් වෙන විදිහේ සම්පූර්ණ මනුෂ්‍යත්වයකින් යුක්ත පුද්ගලයන් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා පින්වත්නි, අපි හැමදෙනාගේම යුතුයකමක් වෙලා තියෙනවා මේ විදිහේ වාසනාවන්ත වුණු අප හැමදෙනාම ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපේ ජීවිත ගත කරන්නට. ඒ නිසා ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ විදිහට අප හැමදෙනාටම අපගේ දැනුම ලබා ගැනීමට, එහෙම නැත්නම් මේ නිර්වාණ අවබෝධය ළඟා කර ගැනීම සඳහා හේතු වෙන්නේ මේ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපේ ජීවිත හැඩගස්වා ගත්තොත් පමණයි. ඒ නිසා පින්වත්නි, අපි හැමදෙනාම නිරන්තරයෙන් මේ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ ධර්මය නිතර අසමින්, නිතර එය ධාරණය කරගනිමින් ඒ අනුව අපේ ජීවිත පවත්වා ගත්තොත් අපට සාර්ථක මනුෂ්‍යයෙක් වශයෙන් මේ ලෝකයෙන් සමුගන්නට පුළුවන්කම තිබෙනවා. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ සිටින මිනිස්සුන් අතර පුද්ගලයන් කිහිප දෙනෙක් සිටිනවා. ඒ පුද්ගලයෝ ඉපදිලා මරණයට පත්වන්නේ තිරිසන් පුද්ගලයන් හැටියට. තව සමහර පුද්ගලයෙක් ඉන්නවා මිනිස්සෙක් හැටියට උත්පත්ති ලැබලා මිනිස්සෙක් හැටියටම මේ පරලෝ යන පුද්ගලයන්. ඒ වගේම තමයි මිනිස්සෙක් හැටියට උත්පත්ති ලැබලා දෙවියන් හැටියට මේ පරලෝ යන පුද්ගලයන්. මේ පුද්ගලයන් අතුරින් ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ, අගේ කොට වදාළේ මිනිස්සෙක් හැටියට උපදිලා දෙවියෙක් හැටියට මේ පරලෝ යන්නට තිබෙනවා නම් ඒ පුද්ගලයා තමයි සාර්ථක මිනිස්සයා බවට පත් වෙන්නේ කියලා. එහෙනම් පින්වත්නි, මේ ලෞකික ජීවිතේ ගත කරන අපි හැමෝම කොහොමද මිනිස්සෙක් වශයෙන් ඉපදිලා දෙවියෙක් වශයෙන් මේ පරලෝ යන්නේ? අපේ ජීවිතයේ නොඑක් අවස්ථාවන් වලදී, නොඑක් තැන්වලදී අපට ප්‍රශ්න ගැටළු වලට මුහුණ පානට සිද්ධ වෙනවා. ඒ හැම මුහුණ පාන අවස්ථාවකදීම අපේ ජීවිතය ඒ ගැටළු හැලහැප්පීම් වලින් කඩා වැටෙන්නට නොදී අපේ ජීවිතයේ සාර්ථකව ඉදිරියට උපේක්ෂාවෙන් ගෙන යන පුද්ගලයා තමයි ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අගේ කොට වදාළ පෙන්වා දුන් විදිහට ඒ උතුම් වූ මිනිස්යා බවට පත් වෙන්නේ.
එහෙනම් පින්වත්නි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ විදිහට අපි හැම දෙනාගේම මේ ජීවිත සාර්ථක කර ගැනීම සඳහා මේ උතුම් වූ දේශනාවන් අපට ඉවහල් කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපි හැම දිනාම කල්පනාවට ගන්නට ඕන මේ උතුම් ධර්මයේ පවතින කාලයක මේ උතුම් වූ දේශනාවන් අපට අසන්නට දකින්නට ලැබෙන කාලයේ අපගේ ජීවිතයේ මේ ධර්මයට අනුව කටයුතු කරමින් ධර්මයේ නිරන්තරව අසමින් ධර්මයෙන් හැසිරෙමින් අපේ ජීවිතේ සාර්ථක කරගන්නට උත්සාහ දරනවා නම් ඒ පුද්ගලයා මේ ලෝක වශයෙන් සාර්ථක මිනිසෙක් බවට පත් වෙනවා වගේම නිවන් ළඟා කරගැනීමේ මාර්ගයේ ඍජුව ගමන් කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙනම් පින්වත්නි අපට මේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදීම අපට නිවන් ළඟා කරගන්නට පුළුවන් උතුම් වූ ආනිසංසයන් ගෙන දෙන කුසල කර්මයක් තමයි ඔබ අප හැම දිනම සිද්ධ කරගන්න ලබන්නේ. ඒ නිසා මේ හිම්දිරි උදෑසන හැම දිනම කල්පනාවට ගන්නට ඕන මේ හිරු නාලිකාව තුළින් මේ විකාශය කරනු ලබන මේ උතුම් වූ ධර්මදේශනාවන් මාලාවන් ඒ ශ්‍රවණය කරගෙන තමන්ගේ ජීවිතය එක දවසක් හෝ මේ ධර්ම කාරණාවන් ඇතුළත් කරගනිමින් ඒ අනුව තමන්ගේ ජීවිතේ පවත්වා ගන්නට උත්සාහ කරනවා නම් අපට පුළුවන්කම ලැබෙනවා මේ ලෝතුරා සම්මා සම්බුද්ධ ශාසනය බබළුවන්නට. ඒ වගේම අපගේ ජීවිතය ආලෝකමත් කරගනිමින් අපේ ජීවිතය යහපත් කරගනිමින් ඒ නිවන් මාර්ගයේ ගමන් කරන්න පුද්ගලයෙක් බවට පත් වෙන්නට ඕන. ඒ නිසා අපි හැමදෙනාම මේ ලෝතුරා සම්මා සම්බුද්ධ ශාසනයේදීම නිවන් දකින්නට උත්සාහ දරන්නට ඕන. ඒ නිසා ඒ විදිහේ උතුම් වටිනා කියන දේශනාවන් තමයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ 84,000 ධර්මස්කන්ධේ පුරාවටම අපට දකින්නට ලැබෙන්නේ. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් තුළ එකදු ධර්ම කාරණාවක් හෝ ඉවතලන්නට අපතේවන්නට අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒ හැම ධර්ම කාරණාවකම හැම කාරණාවකදීම උන්වහන්සේගේ දේශනාවන් තුළ අපට දකින්නට ලැබෙන්නේ මිනිසාගේ ලෞකික ජීවිතයේ සාර්ථක කරගන්නා සේම පරලෝක වශයෙන් ඒ මිනිසා ආධ්‍යාත්මික වශයෙන් උතුම් වූ පුද්ගලයෙක් බවට පත් කරන විදිහේ දේශනාවන්. ඒ නිසා මේ හිමිදිරි උදෑසනම අපි කල්පනාවට ගන්නට ඕන අපේ ජීවිතේ කොහොමද සාර්ථක කරගන්නේ. අපේ ජීවිතය සාර්ථක කරගන්නවා සේම අපි අනුන්ටත් මේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා උදව් උපකාර කරන්නේ කොහොමද. ඒ වගේම මේ විදිහේ කටයුතු කාරණාවන් සිද්ධ කිරීම තුළින් අපේ ජීවිතයේ කොහොම සාර්ථකත්වයට පත්වන්නේද කියන වග අපි හැම දෙනාම අවබෝධයෙන් සිටින්නට ඕන. එනිසා පින්වත්නි අපි හැම දෙනාම බෞද්ධ විදිහට අනිත් සංස්කෘතීන්ට වඩා වෙනස් පුද්ගලයෝ හැටියට අපේ ජීවිතයේ බොහොමත් හරපද්ධතින් රාශියක් අපේ ජීවිතය තුළ එක්රැස් වෙලා තියෙනවා. ඒ හරපද්ධතින් තුළට තව තවත් එකතු කරගනිමින් මේ ජීවිතේ සාර්ථක කරගන්නවා නම් ඒ තමයි පින්වත්නි අපි හැම දිනාගේම පරමාර්ථය වේ යුත්තේ. ඒ නිසා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අප හැම දිනාටම මේ ධර්මය නිරන්තරයෙන් අහන්නට නිරන්තරයෙන් ධර්මයේ අහන පුද්ගලයාට මේ ධර්මයේ පිළිබඳව ගැඹුරු අවබෝධයක් ඇතිවන්නා සේම මේ ධර්මයේ පිළිබඳව මනාව අවබෝධ වන්නා සේම මෙකී සම්බුද්ධ ශාසනයේ සියලුම කෙලෙසුන් නසලා උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා ඒ පුද්ගලයා සිත සංසුන් එවගේම ඒ කරන්නා වූ එදිනෙදා ජීවිතයේ කරන කටයුතු මනාව සිද්ධ කර ගනිමින් ඔහුගේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්නා බව ලෞතරා බුද්ධ දේශනාවට අනුව සඳහන් වෙනවා. ඒ නිසා අපි හිමිදිරි උදෑසන මේ ධර්මයේ අහන වෙලාවේ සිත සංසුන් මනසකින් යුක්තව තැන්පත් ලීලාවෙන් අපේ මනස සංසුන්ව පවත්වාගෙන මේ ධර්මයට කන් යොමු කරනවා නම් ඒ ධර්මයේ ඇසීම තුළින් මහත්ඵල මහානිසංස ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහලා උතුම් වූ ආනිසංසයන් ලබාගෙන ලෙඩ රෝග පවා සුව කරගත් බව අපේ සාහිත්‍ය ඉතිහාසයේ සඳහන් වෙනවා පින්වත්නි. ඒ නිසා එවැනි වූ ආනිසංසයන් ගෙන දෙන
උතුම් වූ කුසලානිසංසයන් ගෙන දෙන උතුම් වූ පින්කමක් තමයි ඔබ අප හැම දෙනාම සිද්ධ කරගනු ලබන්නේ. ඒ නිසා පින්වත්නි, මේ බුද්ධ ශාසනය තුළ අප හැම දෙනාටම මේ නිවන ළඟා කර ගැනීම සඳහා මේ උපකාර වන දේශනාවන් නිරන්තරයෙන් අහලා ඒවා ධාරණය කරගෙන ඒ අනුව ජීවිතේ පවත්වා ගන්නවා නම් අප හැම දෙනාටම ඒ නිවන් කරා යන මාර්ගයක ඉක්මනින් එලිපෙහෙරි කරගෙන මේ ජීවිතයේ නිවනින් සැනසීම සුසම් හෙළන්නට අපට හැකියාව ලැබෙනවා. පින්වත්නි, මා අද දවසේදී ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ අපේ ජීවිතේ සාර්ථක කර ගැනීම සඳහා හේතු වන, උපකාර වන, උතුම් වූ කුසලානිසංසයන් සඳහන් වන උතුම් වූ දේශනාවක්. මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාසකේ ගහපති වග්ගයට අයත් පෝතලිය සූත්‍රයේ තමයි පින්වත්නි මම මේ පින්තුන්ට දේශනා කිරීම සඳහා මාතෘකාව වශයෙන් තෝරා ගත්තේ. පින්වත්නි, අපි දන්නවා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ හමුවට නොඑක් විදිහේ පුද්ගලයන් පැමිණෙනවා. සමහර කෙනෙක් දෙවි කෙනෙක් වෙන්නට පුළුවන්. සමහර කෙනෙක් බ්‍රාහ්මණෙක් වෙන්නට පුළුවන්. සමහර කෙනෙක් නීච සැඩල් කුලයේ වෙන්නට පුළුවන්. මේ ආකාරයේ නොඑක් පුද්ගලයෝ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ හම්බෙන්නට එදා උන්වහන්සේ වැඩ හිටපු තැන් වලට පැමිණියා. ඒ විදිහේ පුද්ගලයෙක් තමයි පින්වත්නි පෝතලිය කියලා කියන්නේ. පෝතලිය කියලා කියන්නේ ගෘහපුත්‍රයෙක්. එහෙම නැත්නම් එදිනෙදා ජීවිතේ කටයුතු කරන සාමාන්‍ය පුරවැසියෙක්. ඒ පුද්ගලයා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා පිණ්ඩපාතයේ වැඩම කොට වදාළන විට පිණ්ඩපාතයේ වන්දනා අවසානයේ වැඩ සිටින අවස්ථාවන් වලදී මේ පෝතලිය ගෘහපුත්‍රයා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ හමුවට එනවා. හමුවට ඇවිල්ලා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ එකත් පසු ඉඳිද්දී බුදුරජාණන් වහන්සේගේ එක ගුණයක් තියෙනවා, අපි හැම දෙනාම දන්නවා, පුබ්බභාසී කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ එදා ඒ පෝතලිය බ්‍රාහ්මණයා, ඒ ගෘහපුත්‍රයා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ගෘහපතිය මෙහි එන්න ඇවිත් ඔබට ආසනයේ පනවලා තිබෙනවා, ඔබ ඉඳගන්න යනාදී වශයෙන් පූර්ව වදන් දීලා ඒ බ්‍රාහ්මණයා එහෙම නැත්නම් ගෘහපතියා පිළිගනු ලැබුවා. ඒ අවස්ථාවේදී පළවෙනි වතාවේදී ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කීවේ ගෘහපතිය ඇවිල්ලා ඔබට ආසනයේ පනවලා තියෙනවා, ඇවිල්ලා ඉඳගන්න කියලා. මේ ගෘහපති පුත්‍රයා එයින් සතුටු වුණේ නැහැ. දෙවෙනි පාරත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, වදාරනවා, ගෘහපතිය ඔබ ඇවිල්ලා ආසනයේ පනවලා තිබෙනවා, ඉඳගන්නට. දෙවන වරත් ඔහුට තෘප්තිමත් භාවයක් නැහැ. තෙවන වරත් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාරනවා, ගෘහපති පුත්‍රය මෙහි එන්න, ඔබට ආසනය පනවලා තිබෙනවා, කැමති නම් ඉඳගන්න. මේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට ගෘහපති පුත්‍රයාට නොසතුරු සිතක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ මා කෙරෙහි ගෘහපුත්‍රයායයි හඳුන්වනවා. නමුත් මම මගේ ගෘහ ජීවිතයේ කළ යුතු කාරණාවන් සම්පූර්ණ කරලා මේ කරන්න ඕන සීලුම් කටයුතු සිද්ධ කරලා මම දැන් හොඳ පුද්ගලයෙක් බවට පත් වෙලා, සම්පූර්ණ පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මට ගෘහපතියා විතරක් කියලා මදි, මට ඊට වඩා හොඳ සම්පූර්ණ නමකින් ආමන්ත්‍රණය කරන්නට ඕන කියලා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ එහිදී පෙන්ලා දෙනවා. ඔබ කොහොමද ගෘහපතියෙක් වශයෙන් තමන්ගේ කටයුතු සම්පූර්ණ කළා කියලා කියන්නේ? මේ පෝතලිය ගෘහපුත්‍රයා සඳහන් කරනවා, මගේ එදිනෙදා ජීවිතයේ කරන කර්මාන්ත කටයුතු, වෙළඳාම් කටයුතු, මේ ආදී සියල්ලක් මම සාර්ථකත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මගේ ජීවිතේ ධර්මල්ලන්ගේ කටයුතු, ඒ සියල්ලක් මම නොපිරිහෙලා ඉටු කරලා තියෙනවා. ඒ වගේම මගේ
ගෘහ ජීවිතයේ ගෙදර එදිනෙදා සිදුවිය යුතු කටයුතු කාරණාවන් මනවින් සම්පූර්ණ කරලා තිබෙනවා. ඒ නිසා මම දැන් සම්පූර්ණ පුද්ගලෙක්. ඒ නිසා මට ගෘහපතියා යන නම පමණක් සඳහන් කරලා මදි. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඔබ ගෘහ ජීවිතයේ එහෙම කටයුතු සිද්ධ කරාට මේ ආර්ය විනය එහෙම නැත්නම් මේ සම්බුද්ධ ශාසනයේ සම්පූර්ණ පුද්ගලෙක් බවට පත් වෙලා නැහැ. එහෙනම් මේ ආර්ය විනයෙහි සම්පූර්ණ පුද්ගලෙක් බවට පත් වෙන්නට නම් එදිනෙදා ජීවිතයේ සාර්ථක පුද්ගලෙක් බවට පත් වෙන්නට නම් කොහොමද කටයුතු කළ යුතු ආකාරයේ පිළිබඳව ලෞතර බුදුජාන් වහන්සේ කරුණු 8කින් පෙන්ලා දෙනවා පින්වත්නි. ඒ කියන කරුණු කාරණාවන් 8ම මෙහිදී විස්තර කිරීමට කාලය නොවුණත් කරුණු කිහිපයක් මම මෙහිදී ගෙනහැර දක්වමින් අද මේ පින්වතුන්ගේ දවස සාර්ථක කර ගැනීම සඳහා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ධර්මයේ ඒ කරුණ කාරණා කිහිපයක් දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා. පින්වත් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ දේශනාවන්ට අනුව පෝතලී සූත්‍ර දේශනාවේදී දේශනා කරනවා ගෘහපති පුත්‍රය ඔබ සත්‍යවාදී වෙනවා නම් ඔබ සත්‍යවාදී පුද්ගලයෙක් බවට පත් වෙනවා නම් බොරු නිසා එහෙම නැත්නම් යම්කිසි කාරණාවක් නිසා සත්‍යවාදී බව වසන් කරන්නට එපා කියලා කියනවා. අපි දන්නවා අපේ එදිනෙදා ජීවිතයේ කටයුතු කරන අවස්ථාවන් වලදී අපිට නොඑක අවස්ථාවන් වලදී අපේ මේ සත්‍යවාදී බව එහෙම නැත්නම් Taman යහපත් බව නොදැන එහෙම නැත්නම් තව කෙනෙක් රැවැට්ටීම සඳහා මේ බොරුව සිද්ධ කරන්නට වෙනවා. එහෙම නැත්නම් එදිනෙදා ආයතනවල කටයුතු කරන අවස්ථාවන් වලදී විනෝදයට වෙන්නට පුළුවන්, කෙලිසෙල්ලමට වෙන්නට පුළුවන්, යම්කිසි කෙනෙක් මුලා කිරීමට සිද්ධ කරනවා වෙන්නට පුළුවන්. අද බොරුව කියන දෙය ලෝකේ ජනප්‍රිය දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යම්කිසි කෙනෙක් බොරු කියලා යම්කිසි කෙනෙක් රවට්ටනවා නම් ඒ පුද්ගලයාගේ ජීවිතේ සාර්ථකත්වයට පත් වෙන්නේ නැහැ කියලා. අපි දන්නවා පින්වත්නි බොරු කියන පුද්ගලයාට අවට සිටින සමාජයේ පුද්ගලයන් කිසිම හේකින් ප්‍රියමනාපත්වයක් දක්වන්නේ නැහැ. ඒ වගේම තමයි ඒ පුද්ගලයාව විශ්වාස කරන්නෙත් නැහැ. එහෙම බොරු කියන පුද්ගලයෙක් විශ්වාස කරනවා නම් ඒ පුද්ගලයා විශ්වාස කරන්නේ ඔහුගෙන් කිසියම් මුදයක් බලාපොරොත්තු වෙන්නට පුළුවන්. ඒ නිසා අපි හැමදෙනාම දන්නවා මේ ලෝකේ බොරුව කියන දෙයට තැනක් නැහැ කියලා. ඒ වගේම තමයි යම්කිසි කෙනෙක් බොරුවක් කියලා ඒ විදිහේ මුලාවන් සිද්ධ කරනවා නම් ඒ පුද්ගලයාගේ ජීවිතේ සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. පින්වත්නි මීළඟ කාරණේ තමයි ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෝපය පාලනය කරගන්නට කියලා. කොහොමද අපි කෝපය පාලනය කරගන්නේ? අපේ ජීවිතයේ නොඑක් අවස්ථාවන් වලදී අපට කේන්ති ඇති වෙනවා. කේන්තිය කියලා කිව්වේ පාලි භාෂාවෙන් කන්ති කියලා කිව්වේ ඉවසීම. අපි සාමාන්‍ය විවහාරයේ විවහාර කරන්නේ කේන්ති යනවා කියලා. කන්ති කියන්නේ පාලි භාෂාවෙන් ඉවසීම. එතකොට කේන්ති යනවා කියලා කියන්නේ කේන්තිය කියන එක සිංහල භාෂාවට පරිවර්තනය වෙලා කන්ති කේන්ති බවට පත් වෙලා කන්තිය නැතිවීම, කේන්තිය නැතිවීම තරහ යෑම වශයෙන් අපි හඳුන්වනවා. ඒ නිසා අපි මේ තරහ යෑම එහෙම නැත්නම් ක්‍රෝධයේ ඇතිවීම පාලනය කරගන්නට ඕන. එදිනෙදා ජීවිතයේ කටයුතු කරනකොට අප හැම දිනාටම නොඑක ආකාරයේ සිදුවීම් වලදී අපේ ජීවිතයේ තරහ ඇති වෙන්නට පුළුවන්. ආයතනයක් ගත්තොත් ඒ ආයතනයේ ජීව සේවය කරන සියලු දෙනාම සහෝදරත්වයෙන් ඒ විදිහේ කටයුතු කරන්නාසේම සුළුසුළු අවස්ථාවන් වලදී ඒ ආයතනය තුළ සුළුසුළු සිදුවීම් වලදී කෝපය ඇතිවීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා ඒ කෝපයේ තරහව පාලනය කරගන්නට ඕන. හැමදාම හිමිදිරි උදෑසන තමා අවට සිටින සගයන්ට, යහළුවන්ට සුබ උදෑසනක් කියලා ඔබ හදවතින් ප්‍රාර්ථනා කරන්නට පුළුවන් නම් ඒ තමයි ඔබේ යහපත් ගති ලක්ෂණය වන්නේ, ඔබ හඳුනා ගැනීමේ ලක්ෂණය වන්නේ.
ඒ නිසා ඔබ කරන ඒ සුබ ප්‍රාර්ථනාවන් ඔබට හදවතින්ම සිද්ධ කරන්නට පුළුවන් නම් ඔබට ඔබටත් යහපතක් සලසා ගන්නවා වෙන්නට පුළුවන්. ඒ වගේම තමන් ඉදින්නදා ජීවිතයේදී හැමෝටම ජනප්‍රිය පුද්ගලෙක් බවට පත් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපි හැමදෙනාටම මේ කියන තරහව පාලනය කරගනිමින් අපිට සමහර විට අපේ ජීවිතයේදී නොඑක අවස්ථාවන් වලදී මේ තරහ ඇතිවීම සමහරක් විට වෛරයක් බවට පත්වන්නට පුළුවන්කම ලැබෙනවා. එය දිගු කාලීන වෛරයක් බවට පත් වෙලා අපේ ජීවිත අසාර්ථක කරගන්නවා සේම ඒ අනුව අපේ සංසාරික ජීවිතයත් අසාර්ථකත්වයට පත් කරගනිමින් අපාගත වීම හැකියාව තිබෙනවා. ඒ නිසා මේ තරහව ඉදිනදා ජීවිතය ඇති වෙන තරහව සංසිඳුවාගෙන බොහොම ඉවසීමෙන් කටයුතු කරලා ඒ විදිහේ ගෘහ ජීවිතය සාර්ථක කරගන්නට අපි මහන්සි ගන්නට ඕන. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කකචූපම සූත්‍රයේදී පෙන්වලා දෙන්නේ පින්වත්නි, තමන්ගේ අද්දක කියතකින් කපනවා නම් ඒ කියතකින් කපන අවස්ථාවේදී උවද ඉවසන්නට පුළුවන් නම් ඒ පුද්ගලයා තමයි ජයග්‍රාහී පුද්ගලයා බවට පත් වෙන්නේ කියලා. පින්වත්නි, එවැනි අවස්ථාවකදී ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව පාරමී පුරණ අවස්ථාවන් වලදී ඒ කන්ති පාරමිතාව පිරූ අවස්ථාව අපිට සිහිපත් වෙනවා. උන්වහන්සේ තමන්ගේ අත්පා සිඳින අවස්ථාවේදී වුවත් බොහොම අනුකම්පාවෙන් මෛත්‍රී සහගත සිතුවිල්ලෙන් යුක්තව ඒ කටයුතු කරපු අවස්ථාවන් අපට බෞද්ධ සාහිත්‍යයෙන් දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපි හැමදෙනාම එදිනෙදා ජීවිතයේදී මේ කටයුතු කරන අවස්ථාවන් වලදී බොහොමත්ම ඉවසීමෙන් කටයුතු කරන්නට ඕන. පෞල් ජීවිතයේදී අපට එදිනෙදා ජීවිතයේදී නොඑක ආකාරයේ සිදුවීම් සිදු වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි දූ දරුවන් සහ දෙමාපියන් අතර නොඑක ආකාරයේ හැලහැප්පීම් සිදු වෙන්නට පුළුවන්. අප හැමදෙනාම අපේ ජීවිතයේ එදිනෙදා අවශ්‍යම ලංකරගත යුතු කාරණාවක් හැටියට මේ ඉවසීම එහෙම නැත්නම් මේ කෝපය පාලනය කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. අපේ ජීවිතය සත්‍යවාදී කරගනිමින් ඒ වගේම තමයි අපේ ජීවිතය යහපත් ආකාරයේ පවත්වා ගනිමින් සත්‍යවාදී වෙමින් කෝපය පාලනය කරගනිමින් අපට දවස ගත කරන්න පුළුවන් නම් හැමදාම ගත කරන්න පුළුවන් නම් ඒ තුලින් අපට අපේ ජීවිතය සාර්ථක කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා පින්වත්නි, අපි හැමදෙනාම මේ හිමිදිරි උදෑසන කල්පනාවට ගමු. මේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ දේශනාවට අනුව අපේ ජීවිතේ හැඩගස්වා ගනිමින් අපේ ජීවිත සාර්ථක කරගනිමින් මේ ලෝකේ සාර්ථක මිනිසුන් හැටියට මේ ලෝකේ ජය ගන්නට අප හැමදෙනාටම ශක්ති ධෛර්ය ලැබේවා. ඒ වගේම මේ විදිහේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් අප හැමදෙනාටම ධර්ම ශ්‍රවණයට අවකාශය සලසා දෙන හිරු ටීවී මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් අප හැමදෙනාටමත් මේ කරන්නා උතුම් කුසලානුසස් ධර්මයන්ගේ බලයෙන් මේ ලෝක වශයෙන් උතුම් වූ සාර්ථක මිනිසුන් හැටියට ගත් කටයුතු කරන්නට ශක්ති ධෛර්ය ලැබේවා. එදිනෙදා කරන සියලුම කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේවා. කෙලවර අප හැමදෙනාටම ප්‍රාර්ථනීය බෝධියකින් අජරාමර නිවනින් සැනසීම ලබා ගැනීමට මේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගමු. අවසාන වශයෙන් හැමදෙනාම දෙවියන්ට පින් අනුමෝදන් කරවමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. හැමදිනාටම ධර්ම ශ්‍රවණාය සංසින් උතුම් තිරුවන්ගේ ආශිර්වාදයෙන් යහපතක්ම සිද්ධ වේවා, සිතක් ශාන්තියක් ලැබේවා, උතුම් වූ තිරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. හැමදිනාටම තිරුවන් සරණයි.